शासनिक मतुनोव सामाजिक वशेन मेहवराकल गौरवनीय यतिवरयानन वहन्से नमक अद उदयसन अपवत्तुवा कुरुनेगल अस्वेद्दुम श्री अभिनवा रामाधिपति गौरवाचार्य पूज्य हेलविटिगम सोमानंद स्वामीन वहन्से इसे अपवत्ति बदाले उन्वहन्सेगे आदाहन पूजोत्सवय हेट पस्सरु देकट विहारस्थ भूमियेदी सिदु केरेनवा श्रीलंका गुवान्विदुली संस्थावे वयंब गुवान्विदुली सेवय पवत्वागेन यामट नोमिलेम कार्याल पासुकम लबा दीमट उन्वहन्से क्रिया कला वयंब जनतावटत माहेंगी जातिक मेहेवराक उन्वहन्से इटु केरनु लबुवा श्रीलंका गुवान्विदुली संस्थावे वयंब गुवान्विदुली सेवे पवत्वागेन यामट नोमिलेम कार्याल पासुकम लबा दीमट उन्वहन्से क्रिया करनु लबुवा मे मोहतेदी अप सूदानम वन्ने वयंब रेडियोवे सन्निवेदक तिलक विक्रमसिंहट संबंधतावय लबा दीमट ओहु मे मोहतेदी रेंदी सिटिन्ने विहारस्थ भूमिये कुरुनेगल अस्वेद्दुम श्री विहारस्थ भूमिये वित्त अप दैन मे मोहतेदी संबंधतावय लबा देनवा आयुबोवन ओबट तेरुवन सरणयि सुदा मे मोहतेदी अप अस्वेद्दुम श्री अभिनवाराम विहारस्थाने प्रधान दोरटुव सिट मे मोहत वन विट मे विहारस्थाने विहाराधिपति स्वामीन वहन्सेगे ससर गमनयन पिन उन्वहन्सेगे शासनिक गमन निम करमि වයඹ පළාත එවේ රටක ජාතියක අගමට මහා හිදසක් කරමි එළවිටිකම සෝමානන්ද සාහිත්‍ය වහන්සේගේ ඉක්ම යාම අපට දරාගත දුනේ රට පිටාවක් මේ මොහොත වන විට මේ අපට රට පිටාවේ නිර්මාණය වෙලා තිබෙනවා එළවිටිකම සෝමානන්ද නායක ස්වාමීන් වහන්සේ හැම විටම වගකීම යුතු අදිෂ්ඨාන ශ්‍රී යත්වරයන් වහන්සේ नमक लिखे अमंगे नमके श्रीलंका वक्ता के देश विदेश के लिए पावा प्रचुर कर करेंगे सांसनिक अतिरिक्त मदे अना अवकोदिन अतिरिक्त करे एलिविटिक में सोमा नंद नायक स्वामी ने वहां से थ्री डे है पीली मदे अवश्य अतिरिक्त पीली मदे इन करने विशेष साक्षात चावक इन बहुत बने विटे यहाँ रस्तान भूमि ये भी सदा सेनवा ऐसा रहा वायु पलाते प्रधान अधिकार संगनायक दूरांधर රැකව ජිනරත්න අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය මේ මොහොතේදී සාකච්ඡාවට වැඩම කරනවා. ඒ වගේම කුරුණෑගල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පාර්ශ්වයේ පුහුණුවණය කරන අන්ති වරුන් ඒ වගේම කුරුණෑගල නගර තුමන් සභාපතිතුමන් ප්‍රධානව දේශපාලන ප්‍රභූන් විශාල පිරිසකුත් මේ සාකච්ඡාවට එකතු වී සිටිනවා. ඒ වගේම විහාරස්ථානයේ දායක සභා සෝකාකූල අවස්ථාවේ අවසන් කටයුතු පිළිබඳව සාකච්ඡාවට සහභාගී වෙමින් තමන්ගේ සහයෝගය ලබා දෙමින් සිටිනවා. එළවිටිකම සෝමානන්ද ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටම මහා අස්ත්‍ර සිල්ලක් දෙමින් අවශ්‍ය මොහොතකම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නියෝජනය කරන වයඹ රේඩියෝවේ පවත්වාගෙන යාමේ සිටු වෙනුවෙන් උන්වහන්සේගේ දායකත්වය නිරන්තරයෙන් ලබා දෙමින් අපස්සමග සමීපව කටයුතු කළ යතිවරයන් වහන්සේ නමක් ඒ නිසා උන්වහන්සේගේ සසර ගමනේ හිම අප කිසිවෙකුට දරාගත නොහැකි වේදනාවක් ඉතුරු කරන දෙයක් බවට මේ මොහොතේදී සතුටු වෙනවා. ඒ වගේම සමුද්‍රක අපේ විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි උන්වහන්සේගේ ගෞරවනීය දේහය කුරුණෑගල නගරයේ සිටන් විශාල රත පෙරහරකින් අස්වැදුම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ කරා රැගෙන එනු ලැබුවා. මේ රත පෙරහර මහා මාර්ගයේ ගමන් කරන විට මාර්ගයේ දෙපසට අති විශාල පිරිසක් ඒකරාශී වෙමින් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පිළිගැසී සිටින අයුරු අපට දැක ගන්නට ලැබුණා. වටේ පවතින වසංගත තත්ත්වයේ පිළිබඳව මේ ස්ථානයේ ඉන්න සියලු දෙනා අවධානය යොමු කරමින් මේතරයක පරතරය හැකි සෑම අයුරකින්ම පවත්වා ගනිමින්
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මේ ගෞරවනීය සෝතාකුල අවස්ථාවට සියල්ලෝම සහභාගී වී සිටන බව අපි මේ මොහොතේ මෙහෙපත් කරන්න අවශ්‍යයි. සමුදිකා විශේෂණ අපි සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ උන්වහන්සේ මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට ජාතියක් ආගමක් නොතක සියල්ලටම එක හා සමානාත්මකව කටයුතු කරමින් සංඝ භික්ෂූවරයන් වහන්සේගේ සැබෑ සමාජ මෙහෙවර හඳුනා ගනිමින් කටයුතු කරනු ලැබූ සංඝ භික්ෂූවරයන් වහන්සේ නමක්. ඒ නිසා මේ විහාරස්ථාන භූමියේ මේ සෝකාකුල අවස්ථාවට ගෞරවනීය මොහොතට විශාල වශයෙන් මුස්ලිම් සමුදවරු එකතු වෙමින් තිබීම මෙහි තිබෙන විශේෂත්වයක් කොට අප විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේ එළවිටිකම සෝමානන්ද ස්වාමීන් වහන්සේ කියනවා වෙනුවට කිරි හාමුදුරුව යන අනුවර්ථ නාමයක් උන්වහන්සේට සමාජයේ සතර පෙරුවේ දායක කාරකාදීන් අටබලින්නේ උන්වහන්සේගෙන් ඉටු විය යුතු සමාජ මෙහෙවර මැනවින් සිදු කරපු තමයි. කුස පුරවා ධර්මයෙන් ඉස පුරවන්නේයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව යමින් සාසනික ජාතික ආර්ථික සංඝ කටයුතු සිදු කරපු යතිවරයන් වහන්සේ ලෙස අපිට අපි එළවිටිකම සෝමානන්ද නායක ස්වාමීන් වහන්සේව සිහිපත් කිරීමට හැකියාවක් තිබෙනවා. උන් වහන්සේගෙන් ඇතිවෙච්ච මේ හිදස පුරවා ලීම කිසිවෙකුට කළ නොහැකි බව මේ ස්ථානයේ සිදුවන සාකච්ඡාවලදී බොහෝ පිරිසක් ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ සිදු වුණ කාර්යයේ තියෙන ප්‍රබලත්වය නිසාවෙන්මයි. ඒ නිසා අස්සද්දුම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ එළිපිටිකම සෝමානන්ද නායක ස්වාමීන් වහන්සේගේ සසර ගමනක ඉම සියල්ලන්ටම දුකක් පමණක් ඉතිරි කරමින් මෙලෙස කාලය ගමන් කරන අතරේ අඳුර පාමුල සිට විශාල ගැතිමතුන් පිරිසක් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඒක රාශී වෙමින් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ස්ථානයේ සිටන් විටින් විට ලද හැකි සෑම මොහොතකම උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳව තොරතුරු අපේ රටවාසීන්ට ලෝකවාසීන්ට ඉදිරිපත් කරන්නට මම තිලක් වික්‍රමසිංහ අසද්දුම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ සිට වයඹ රේඩියෝ සංවේදක තිලක් වික්‍රමසිංහ තෙරුවන් සරණයි ඔබට. කුරුණෑගල අස්වැද්දුම ශ්‍රී අභිනවාරාමාධිපති ගෞරවාචාර්ය පූජ්‍ය හෙළවිටිගම සෝමානන්ද ස්වාමින් වහන්සේ අපවත් වී වදාලා ඒ පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පසරු දෙකට විහාරස්ථ භූමියේදී සිදු කෙරෙනවා. ශාසනික පමණක් නොවේ සමාජීය වශයෙන් මෙහෙවරක් ඉටුකර යතිවරයාණන් වහන්සේ නමක් වෙනුවෙනුයි එලෙස ගුවන් කාලය අප වෙන් කළේ. අප උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. මන් මගේදී විවිධාකාර ගුණාංගයන් හෙබි මිනිසුන් අපට මුණ ගැසිනි. ඒ මුණ ගැසීම් තුළ ශක්තිමත් ඉදිරි පියවරයන් රැසක් තබන්නට අපට හැකි විය. ඒ ගමන් මගේ එක්තරා අවස්ථාවක වයඹ රේඩියෝ සම්බන්ධයෙන් සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් විය. ඒ 2018 වසරේදී. එනම් එතෙක් වයඹ රේඩියෝ පවත්වාගෙන ගිය ස්ථානය වෙනුවට නව ස්ථානයක වයඹ රේඩියෝ ස්ථාපිත කිරීමයි. අප ආ ගමන් මගේදී අපට හමු වූ බොහෝ දෙනා අතර සුවිශේෂතම හමුවීම සිදුවන්නේ එකී කාරණාවත් සමගයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වයඹ රේඩියෝ මධ්‍යස්ථානය කුරුණෑගල අස්සද්දම ශ්‍රී අභිනවාරාම සංවර්ධන පදනම පරිශ්‍රයේදී ජූනි මාසයේ 30 වැනි දින සිට ආරම්භ කරන්නට ලැබීම මා ඇතුළු මේ ප්‍රදේශයේ ජීවත්වන සිංහල මුස්ලිම් ද්‍රවිඩ බර්ග කියන සියලුම ජන කොටස් හදවතින්ම සතුටු වෙන බව මේ අවස්ථාවේදී ඉතාමත් සෙනෙහවන්තව යුතුව ප්‍රකාශ කළ යුතු වෙනවා.
ඒ අපට මේ මාධ්‍ය මෙහෙවරේදී හමු වූ සුවිශේෂතම ආශිර්වාදයයි. උන්වහන්සේ කුරුණෑගල අස්වැද්දුම ශ්‍රී අභිනවාරාමාධිපති පූජ්‍යපාද එළවිටිගම සෝමානන්ද ගෞරවනීය ස්වාමිපාදයන්න් වහන්සේ. වත්මන් සමාජී ග්‍රාමීය ජනයාට මේ ගුවන්විදුලිය තුලින් කරන්නට පුළුවන් මාධ්‍ය මෙහෙවරක් වයඹ ගුවන්විදුලිය ඔස්සේ සිදු කරන්නට ලැබෙයි කියන විශ්වාසය අපි කාතුලත් තිබෙනවා. අද දවසේ වයඹ ගුවන්විදුලිය අස්සද්දුම ශ්‍රී අභිනවාරාම සංවර්ධන පදනම් පරිශ්‍රයට ගෙන එන්නට ශක්තිය ධෛර්යය ලබා දුන්නු. ඒ වගේම මෙම ගුවන්විදුලිය මෙම ස්ථානයේ ස්ථාපිත කිරීම සඳහා පුරෝගාමීව ශක්තිය ලබා දුන්නු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම වයඹ ගුවන්විදුලියේ පාලකතුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත්, ප්‍රදේශී සුවහසක් ජනතාව වෙනුවෙන් මාගේ ස්තුතිය පුණ්‍ය අනුමෝදනාව අද දවසේ ප්‍රකාශ කරන්න කැමැතියි. උන්වහන්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් වයඹ ජනතාවත් එක්තැන් කළ ශක්තිමත් පාලමක් වෙමින් අප තවදුරටත් කුරුණෑගල රඳවා තබා ගන්නේ තම ගොඩනැගිලි පරිශ්‍රයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙත නොමිලේ පිරිනමමින්. ඒ වගේම වයඹ ගුවන්විදුලිය හරහා මේ කටයුතු, මාධ්‍ය කටයුතු, ඒ වගේම සමාජ සත්කාර කටයුතු, විශේෂයෙන්ම ගමේ ජීවත් වෙන ගැමියන් සමග එකතු වෙලා, ඒ වගේම ගුවන්විදුලිය තුලින් උපරිම ඵල ප්‍රයෝජනය ගමට ලබා දෙන, සමාජයට ලබා දෙන මේ සුවිශේෂ වූ මාධ්‍ය මෙහෙවර සිදු කරන්නට විශේෂයෙන්ම අස්වැද්දුම අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති හැටියට කටයුතු කරන මා දිය යුතු උපරිම ශක්තිය ධෛර්යය පාලකතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට ලබා දෙන්නටත්, ඒ වගේම වයඹ ගුවන්විදුලිය මේ මාතෘ දේශයේ ගුවන්විදුලි නාලිකාවන් අතර හොඳ කීර්තිමත් දිදුලන ගුවන්විදුලි නාලිකාවක් බවට පත් කරන්නට උපරිම ශක්තිය දායකත්වය ලබා දෙන බවටත් මේ අවස්ථාවේදී වයඹ ගුවන්විදුලියේ ශ්‍රාවක හිතවතුන් ඇතුළු සෑම දිනාටම ඉතා සතුටින් ප්‍රකාශ කරන්නට කැමැතියි. ජූනි 30 වෙනිදා එදා පටන් වයඹ ගුවන්විදුලියට මහා සෙවණැල්ලක්, යෝධ ශක්තියක්, අසම සම ආශිර්වාදයක් උන්වහන්සේකින් ලැබිණි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙත වයඹ රේඩියෝ මාධ්‍ය මෙහෙවර ඉදිරියට කරගෙන යාම සඳහා ගොඩනැගිලි පරිශ්‍රය ලබා දීම පමණක් නොව, එතැන් පටන් සියලු අවශ්‍යතා සොයා බලමින් සරණක්, උපදේශයක්, ආශිර්වාදයක්, මඟ පෙන්වීමක්, ශක්තියක් අවැසි වූ සෑම මොහොතකම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්වහන්සේ අප වෙත ඒ සියල්ල ලබා දුන්සේක. එහිත් සුවිශේෂත්වය වන්නේ උන්වහන්සේ එම මහා මෙහෙවරේදී කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකිරීමයි. අවම වශයෙන් තමන් වහන්සේගේ ධර්ම දේශනාවක් හෝ මෙම ගුවන්විදුලිය හරහා පැවැත්වීමට උන්වහන්සේ එකඟ වූයේ නැත. මෙය වයඹ ජනතාව වෙනුවෙන් මිස තමා වෙනුවෙන් නොවන බව උන්වහන්සේ තරයේම ප්‍රකාශ කළ කාරණාවයි.
බුදුදහම යලි යලි අපට පසක් කර දෙමින් ගෞරවනීය එළවිටිගම සෝමානන්ද ස්වාමින් වහන්සේ හදිසි හෘදය ආබාධ තත්වයක් හේතුවෙන් ඊයේ උදෑසන සිය සමස්ත මෙහෙවර සදහටම නිමා කළ බව අප මහත් සංවේගයෙන් දන්වා සිටිමු. වාරියපොළ මිනුවන් ගැටේ ශ්‍රී බෝධි රුක්කාරාමය, කරගස්වැව ශ්‍රී පුෂ්පාරාමය, අස්වැද්දුම ශ්‍රී අභිනවාරාමය යන විහාරත්‍රය අධිපති, බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ උපපීඨාධිපති, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය මිනුවන් ගැටේ නන්දසාර ස්වාමින් වහන්සේ, අපේ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුව උන්වහන්සේ, උන්වහන්සේ අපේ ස්වාමින් වහන්සේ පිළිබඳව ඉතිහාසය අපට විස්තර කළේ මෙලෙසින්. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ එළවිටිගම පදිංචිව සිට නැසී ගිය දිසානායක මුදියන්සේලාගේ හේතුහාමි මහතා සහ හේරත් මුදියන්සේලාගේ ඩිංගිරි අම්මා මහත්මියගේද දරුවකු ලෙස දිසානායක මුදියන්සේලාගේ සෝමරත්න යන නමින් 1963 ජනවාරි 14 වෙනි දින මෙම කුල දරුවානම් දිසානායක මුදියන්සේලාගේ සෝමරත්න යන නමින් උපත ලැබීය. එම දරුවා මූලික අධ්‍යාපනය ලැබුවේ වැල්ලෑගල මහාවිද්‍යාලයෙන්. අනතුරුව මෙම දරුවාගේ පියාණන් විසින් මෙම දරුවා කරගස්සැව ශ්‍රී පුෂ්පාරාමය, මිනුවන්ගැටේ ශ්‍රී බෝධිරුක්කාරාමය, ඇස්සැද්දුම ශ්‍රී අභිනවාරාමය යන විහාරත්‍රයාධිපතිව වැඩවිසූ පූජ්‍ය පුණවිටියේ ශ්‍රී සුමනසාර මහා ස්වාමින් වහන්සේ වෙත බාර දෙනු ලැබුවා. අනතුරුව එකී පූජ්‍ය පුණවිටියේ ශ්‍රී සුමනසාර ස්වාමීන් වහන්සේ, පූජ්‍ය කරගස්සැවේ සුමන්රතන ස්වාමීන් වහන්සේ සහ දර්ශනපති පූජ්‍ය මිනුවන්ගැටේ නන්දසාර ස්වාමීන් වහන්සේ යන තුන් නමගේම ආචාර්යත්වයෙන් 1979 ජනවාරි මාස 8 දින ඇස්සැද්දුම ශ්‍රී අභිනවාරාමයේදී එළවිටිගම සෝමානන්ද යන නමින් මෙම කුල දරුවා පැවිදි ජීවිතයට ඇතුළත් විය. පැවිදි වීමෙන් අනතුරුව උන්වහන්සේ කුරුණෑගල ශ්‍රී බෞද්ධාලෝක පිරිවෙන් විද්‍යායතනයෙන් පිරිවෙන් අධ්‍යාපනය ලැබීය. උගතමනා බණදහම් උගත් උන්වහන්සේ විසින් උගතයුතු සියලු බණදහම් ඉගෙනගෙන 20 සම්පූර්ණ වීමෙන් අනතුරුව 1985 වර්ෂයේදී මහනුවර මල්ලතු මහාවිහාර උපෝසථාගාරයේදී උපසම්පදා භූමියට පත් විය. එළවිටිගම සෝමානන්ද ස්වාමින් වහන්සේ පැවිදි ජීවිතයට එළඹීමෙන් අනතුරුව 1979 වර්ෂයේ සිට මේ දක්වා වසර 40කට අධික කාලයක් ඇස්සැද්දුම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ වැඩවාසය කරමින් දායක කාරකාදීන්ගේ ආගමික වත්පිළිවෙත් ඉටු කිරීමත්, විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කිරීමත් උන්වහන්සේගෙන් ඉටු වූ සුවිශාලම ශාසනික සේවයයි. ඒ වගේම ඇස්සැද්දුම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේහි පවත්වාගෙන යන ශ්‍රී සීලානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා වශයෙන්ද කටයුතු කරමින් ප්‍රදේශයේ දූදරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමට ඉතාම උනන්දුවෙන් කටයුතු කළ ස්වාමින් වහන්සේ
කෙනෙක් වශයෙන්ුත් උන්වහන්සේ හඳුන්වා දිය හැකි එසේම නැනසැල විප් ගුවන් විදුලි සේවාවේ අධ්‍යක්ෂක වශයෙන්ද වයඹ නැනසල සංගමේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරමින් समस्त ශ්‍රී ලංකා වාසී ජනතාවට ධර්ම ප්‍රචාරක සේවාව ව්‍යාප්ත කිරීමට තාක්ෂණික අධ්‍යාපනය ලබා දීමට අප්‍රමාණ වූ සේවාවක් සැලසූ බව ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුයි. උන්වහන්සේ සිහිනුවණින් සිට 2020 5 25 වෙනි දින පෙරවරුවේදී හදිසියේ හටගත් හෘදයාබාධයකින් අපවත් වී වදාළ බව ඉතාමත් සංවේගයෙන් යුතුව समस्त ශ්‍රී ලංකා වාසී ජනතාවට දැනුම් දෙමු. අපවත් වී වදාළ පූජ්‍ය එළවිටිගම ශ්‍රී සෝමානන්දා විදාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ලැබේවා. ඒ වාරියේ පොළ මිනුවන් ගැටේ ශ්‍රී බෝධි රුක්කාරාමය, කරගස්වැව ශ්‍රී පුෂ්පාරාමය, අස්වැද්දුම ශ්‍රී අභිනවාරාමය යන විහාරත්‍රයාධිපති බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ උපපීඨාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය මිනුවන් ගැටේ නන්දසාර ස්වාමින් වහන්සේ. ජාති ආගම් කුලගොත් පක්ෂපාට ආදී වූ කිසිදු ભેදයක් නොතකමින් සමාජයේ උදෙසා අප්‍රමාණ මෙහෙවරක් සිය පැවිදි භාවයේ උපරිම ගරුත්වය ආරක්ෂා කර ගනිමින් ඉටු කරන්නට පසුගිය කාල සීමාව තුළ පූජ්‍යපාද එළවිටිගම සෝමානන්ද ස්වාමින් වහන්සේ තුළ වූයේ අදහාගත නොහැකි තරම් ශක්තියක්. උන්වහන්සේ පිළිබඳව මතකයේ අවදි කරන දික්වහැර දෙමටළුව උභය විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද රැකව ජිනරතනාභිධාන නාහිමිපාණන් වහන්සේ. අපි හැමදෙනාටම පුදුම කම්පනයකට පත්වෙච්ච සෝචනීය සිද්ධියක් ඇත්ත වශයෙන්ම උන්වහන්සේ හදිසියේ අපෙන් අපවත් වීම පිළිබඳව. අපි හැමදෙනාගේම බලවත් වූ සංවේගයේ මේ අවස්ථාදී ප්‍රකාශ කරනවා. බුදුබණ ගැන හිතලා හිත සන්තෝෂ වෙනවා, නැත්නම් හිත අදා ගන්නවා මිසක් අන්න නැත්නම් වෙන ක්‍රමයක් නැහැ කියන තරම් උන්වහන්සේ අපේ හදවතේ තමා බොහෝ දුර ජීවත් වුනේ. සෝමානන්ද ගෞරවනීය හාමුදුරන් වහන්සේට බොහොම අඩු ආයසක් තියෙන්නේ. එහෙම තිබියදී උන්වහන්සේ සිද්ධ කරපු සේවය විශාලයි, කාලීන වශයෙන් විශාලයි. සියලුම ජාතික ආගමික සාසනික අධ්‍යාපනික සකලම කටයුතු වලටද හොඳට දිරි දීලා ප්‍රමුඛව ක්‍රියා කරපු හාමුදුරු. එක තමයි අපිට උඟ අද්දුක. උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම තිබිච්ච තේමාව තා බුදුහාරෝන් චරිතෙ බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. උන්වහන්සේ මුළු ජීවිත කාලයම බොහෝ ජනතාවගේ හිතසුව පිණිස තමා ක්‍රියා කළේ. මේදී මට මතක් වෙනවා උන්වහන්සේ තරුණ හාමුදුරන් වහන්සේ ළමක් හැටියට ඉතාම දුගී දුප්පත් ඇත්තන්ද වටිනාම කිරිහරක් නොමිල ලබා දීලා ඈත දුර බැහැර ඇත්තන්ටත් ලබා දීලා ඉතින් උන්වහන්සේ ඇත්තන්ගේ ආර්ථික වශයෙන් සුභික්ෂ වෙන්න ලොකු මෙහෙවරක් සිද්ධ කළා. මේ පළාතේ කවුරුත් දන්නේ අපේ එළිවිටකම සෝමනන්ද ආන්දරු කියලා නෙමේ, කිරි ආන්දරු කියලා සමත්ත ලංකාවේ මෙහෙම තමයි දන්නේ. අපි දන්නවා ගුවන් විදුලියේ වගේම නොයෙක් වැඩසටහන් රූපවාහිනී ආදී තිබුණා ලංකා පුරාම. උන්වහන්සේගේ ඒ කිරි ගොවියන් දුගී දුප්පත් ජනතාව කිරිගොවියන් හැටියට දිනු කරලා ශක්තිමත් කිරීම පිළිබඳව ආර්ථික අතින් ශක්තිමත් කිරීමට උන්වහන්සේ මහලු කැපවීමක් කළා. කාගේත් ඒක අගයටපත් වුණා. දහස් ගාණක් ඉතා වටිනාම කිරි දෙනුන් දීලා හිටා උන්වහන්සේ වට තවත් ආධාරත් කරලා ඒ තැන් වලට ගිහිල්ලා බලලා සතුන්ගේ සැප දුකත් බලලා හිටා ආර්ථික වශයෙන් ශක්තියක් ඇතිකරන දුකී දුප්පත් ජනතාවට මහා මෙහෙවරක් සිද්ධ කළා. ඒකම ඇති භික්ෂුන් වහන්සේ නමක් ඇට උන්වහන්සේගෙන් සිද්ධ වෙච්ච මහා අප්‍රමාණ සේවය. උන්වහන්සේ පංගුවක් කළාට ඒවා අපහු මිලදී අරගෙන යෝගට් ආදී අත් නිෂ්පාදනය කරලා ඒකත් වෙළඳාමක් හැටපත් කළා. ඒ ඇයට ආදායම් මාර්ග ලබා දුන්නා. උන්වහන්සේගේ මේ මහා පුදුම සහගත වැඩ පිළිලා මේවා. ඊළඟට උන්වහන්සේම මුල් වෙලා මේ නනසල වෙබ්
සේවය නිර්මාණය කළ වයම් පළාතේ නොඑක් ආගමික කටයුතු සංස්කෘතික කටයුතු ඒ වගේම නොඑක් විදියේ අවස්ථා ආදී පෙරහැර පින්කම් ආදී දේවල් දියා ඒවා ප්‍රචාරය කරන්න බොහොම දක්ෂව ලොකු උපකාරයක් කළා කාගෙන්වත් යමක් බලාපොරොත්තු නැතුව ස්වාධීනව ඒක උන්වහන්සේ ලොකු වේදකින් මහන්සියකින් වියද පෑවදින තමා නැලසල පළාතේ ප්‍රචාරය කරන්න හරි උපකාරයක් බවට පත් වුණා ඒ පවන ක්‍රමයේ අත්වාදින් උන්වහන්සේ හොඳ නිවේදකේ ඉතාම පිරිසිදු නිවේදකේ ඒ අවස්ථාව ගත්තාම ඒ කාර්ය පිළිවඳව හොඳට අවබෝධ වෙන්න හොඳ දක්ෂ නිවේදකෙක් හැටියට අනික පෙරහැරක් විස්තර කරනවා නම් උන්වහන්සේ ඒ කලාව පිළිබඳව නාට්‍ය ක්‍රම පිළිබඳව එවම නක්‍රමේ ශ්‍රද්ධාව භක්තිය වර්ධනය වෙන ආකාරයට හොඳ නිවේදකෙක් හැටියට ක්‍රියා කළා අනික අයත් එකතු කරගෙන ඒකත් මේ අපේ පළාතේ වෙච්ච වැදගත්ම සේවයක් හැට තමා සලකන්නේ ඊළඟට අපේ පළාතේ පන්සලට මොකක් හරි දුකක් කරදරයක් හැරියා පීඩාවක් වෙනවනම් ඒ වගේම හොඳක් සතුටක් ප්‍රීතියක් සන්තෝෂයක් ඇති වෙනවා නම් සෝමනන්ද හාමුදුරුව එතන උන්වහන්සේ ඒ වෙනුවෙන් කැප වෙලා තමා කටයුතු කරන්නේ දිවා රාත්‍රියකම උන්වහන්සේ මේක රැයක් මේක දවාලක් කියලා නැහැ ඕනෑම වෙලාවක උන්වහන්සේ සේවය කරන්න සූදානම් වෙලා හිටියා ආයේ උන්වහන්සේ කාලයෙන් හරි ප්‍රයෝජන ගත්තා අහක දැම වෙලාවක් නැහැ උන්වහන්සේක දීර්ඝ කාල සීමාවෙන් සම්පූර්ණ මුළු පැය 24ම උන්වහන්සේ අර සමාජ යහපතට තමා කටයුතු කළේ ඒ තුලදී බොහෝ දුරට හොඳ සංවරශීලී සමාජයක් නිර්මාණය කරන්න නොඑක් විදියේ පන්සිල් ආරක්ෂා කරන සමාජයක් නිර්මාණය කරන්න අනේ අපේ දුබී දුප්පත් ඇත්තෝ වැරදෙන් නිදහස් කරලා හොඳ ආර්ථික තත්ත්වයක් ඔවුන්ට ලබා දෙන්න හරියට කටයුතු කළා ඒ නිසා අපේ පළාතේ හාමුදුරුන්ට බලවත් පාඩුවක් අපේ සෝමනන්ද පණ්ඩිතාරු හදිසිය අපවත්යෙන් පිළිවඳව මේ වෙනකොට පන්සල පිරෙන්න අපේ මහා සංඝරත් වැඩලා ඉන්නවා ජනතාව නොඑක් තරහතියන් උලාය දෙනෝදාහක් මේ පන්සල පිරෙන්න දැන් ඉඩ නැති වෙන්න තරම් පැමිණලා ඉන්නවා මොකද උන්වහන්සේගේ සේවය හරි වටිනාකම තියෙනවා අපිට මහ ලොකු මේ අවාසනාවක් දෝ කියලා හිතනවා මේ තරම් හදිසිය අපිට ප්‍රයෝජනවත් හොඳ පලාතට අපිට හිටපු ගිහි පැවිදි බේදයක් නැත් හැම දිනාටම අනික විශේෂයෙන්ම අපේ සිංහල බෞද්ධ ජනතාව මුස්ලිම් ජනතාව කතෝලික ජනතාව කිසි වෙනසක් නැහැ ඊළඟට දේශපාලන වශයෙන් හැම කෙනාටම යුතුයක් තියෙනවා අහවල් පක්ෂ කියලා නැහැ හැම කෙනාටම පුදුම ලෙන්ගතුකමකින් තමයි ඒ ඇත්තන්ගේ ඕනෑ වැඩක් වෙච්චාම සෝමනන්ද හාමුදුරුවෝ ඒව හොඳට කැප වෙලා කටයුතු කළා හාමුදුරුන්ට නම් අපේ පළාතේ හාමුදුරුන්ගේ පන්තරට ලොකු පාඩුවක් ඇත්ත වශයෙන්ම සෝමනන්ද හාමුදුරුවෝ හොඳ හාමුදුරු නමක් ජනතාවගේ හාමුදුරුවෝ කියන්න පුළුවන් ඒක තමයි කියන්න පුළුවන් එකම මෙවැයක සෝමනන්ද හාමුදුරුවෝ ජනතාවගේ හාමුදුරුවෝ කියන තමා මම නම් දකින්නේ ඒ සාමයේ බලවත් වේදනාවෙන් මේ වචන කීපිට ප්‍රකාශ කරන්නේ අනේ උන්වහන්සේ අපේ පළාතට सिद्ध करना अप्रमेय मे कटि का सीमा सिद्ध करना अप्रमेय पिं बल उपकार बलें उन्वांसर देव शांति लक्षण अमा महानिवांस प्रार्थना कर दिक्वेहर देमट लुब उभय विहाराधिपति वयंब पलाते प्रधान अधिकरण संघ नायक पूज्यपाद रेकव जिनरत्नाभिधान नाहिमिपानन महंसी जीवित अरिन्हें धर्मेन मेन्म अनेक सीलु कारणावन्गें सुखित मुदित गिरीम उन्वहंसे के जीवन दर्शनीय होवा काटव उपकारयक् सिदुकोट ए पिलिबंद उन्वहंसे से तनिव महंसे संतुष्टिट पट्टवनु अपदुटुवा अतहरीम सहल आदि सुविशेष क्रियापिलिबे पुरनु අප නිරන්තරයෙන් දුටුවා දේශේ අනාගත අඳුරෙහි අවස්ථා මගහක හරින සියස උන්වහන්සේ ක්‍රියා කළේ සිංහ කුලසින් රට ජාතිය ආගම සුරක්ෂිත කරගන්න පිණිස උන්වහන්සේ සිදු සිදු මෙහෙවර ලංකා ඉතිහාසයේ වයඹ පුතේ රන් අකුරින් සනිටුහන් වෙනවා මව් බිමේ සුරක්ෂිතතාව උදෙසා ආරක්ෂා
වීරෝදා හෙලෙහිලින් අපිට සිහිපත් කරමින් හදිසියේ ඊයේ අප අතරින් අපවත්වන්නට යෙදුණු පූජ්‍යපාද එළවිටි සෝමනන්ද ස්වාමීන් පිළිබඳව මතකය අවදි කරන කුරුණේ නගර අගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා ශාසනික වශයෙන් වගේම සමාජීය වශයෙන් ඉතා විශාල පහක්වත් වෙලා තියෙනවා අපේ එළවිටින් සෝමනන්ද නායක ස්වාමීන් වහන්සේගේ පහවත් වීම පුරුණෑම ප්‍රදේශයට උන්වහන්සේගේ වැදගත් ශාසනික සහ සමාජීය සේවය පිළිමහන්න කෙනෙක් මම හිතනවා මේ තව අවුරුදු 100කටවත් ඉදිරි යන කීයද එච්චරටම උන්වහන්සේගේ සමාජ සේවය විශේෂයෙන්ම මේ රට දෙරගත්තු මහින්දාරි මහත්මයාගේ දේශපාලන නැවත ආගම වෙනුවෙන් උන්නාති කරපු කැපවීම උන්නා දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවම එක් පාක්ෂික කරනවා නැත්නම් ඒ වගේම උන්නාතිගේ කිරිගව ව්‍යාපාරය හරහා ඒ දෙන්නු විදිය අයට ජීවිත සාර්ථක කරගන්න උසස් තත්ත්වයක රමහිනිය රටා උසස් තත්ත්වයක දේන්න උන්නාතිගේ කැපවීම උන්ට මහා වාසනාවක් වුණා සමස්ත විනාත දේශයෙන් දුපාසල ආවයි මම හිතන අතරම තාප්පදි තාමත් සමීපව සබිදු කරපු ස්වර්ණාචරම ඒ අදුව පිරිමහන්ද කෙනෙක් නිවේද කෙනෙක් අපි ලොකු සැකයක් තියෙනවා සමස්ත විනාත දේශ වාසින්නේ ඒ ශෝකය ඊයේ ගල බලා ගන්න පුළුවන් ඉන්නස වෙන්නේ කොච්චර ජනතාව ඉන්නසදී අපවත් වෙන්නේ දුක්තිවන් කියන කාර තාමත් හෘදයාංගම ජනතාවෙන් කැපවුණු ආචරණ මාත්‍රම उन्ना කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා නගරයේ පහසුකම් වලින් පිරෙද්දී බොහෝ අය ගම අතහැර නගරයට යද්දී ගමේ ඉතිරිව අනාගතය සඳහා උන්වහන්සේ ශක්තිමත් පදනමක් සකස් කරන්නට කැප වුණා. ඒ අස්වැද්දුම කනිෂ්ඨ විද්‍යාලය. අද එම විද්‍යාලයෙන් සිප්සතර හදාරන දරුවන් හෙට දවසේ ලෝකය දකින්නේ පූජ්‍යපාද එළවිටිගම සෝමානන්ද ස්වාමින් වහන්සේගේ සමාජ මෙහෙවරේ සුවිශේෂ කඩයිමක් සනිටුහන් කරමින් මේ අස්වැද්දුම විදුහලේ වර්තමාන විදුහල්පතිනිය ප්‍රියන්ති මුමුල්ලගේ මහත්මිය අපේ ලොකු ස්වාමින් වහන්සේගේ අභාවය ඇත්තටම කියනවා නම් අපිට දරා ගන්න බැරි තරම් කම්පනයක් ඒක ඒ වගේම උන්වහන්සේ ගැන ඇත්තටම මේ විදිහට මේ වචනයකට දෙකකට එහෙම නැත්තම් කාලයක් සීමා කරන්න බෑ කියන්න තියෙන දේවල් මගේ ඉස්කෝලේ දරුවෝ වෙනුවෙන් පාසල වෙනුවෙන් ඒ කරපු මෙහෙය මට ඇත්තටම හිතා ගන්න බෑ උන්වහන්සේ අපි අතරින් මේ වින් වෙලා ගියා කියන එක අදාහ ගන්නත් බැරි තරම් ඒ තරමට ඉස්කෝලේ දරුවෝ ගැන සියලුම අවස්ථා හැම දෙයකදීම පාසල බලාගත්තේ උන්වහන්සේ ඇත්තටම කියනවා නම් ඒක විදුහල් ප්‍රතිවිධියට මට මගේ රාජකාරී දිපා යෝධ ශක්තියක් සෙවණැල්ලක් උනේ උන්වහන්සේ මට ඒ මම හිතන්නේ අස්වැද්දුම ගමට අස්වැද්දුම පාසලට කුරුණෑගලට මේ හැම හැමෝටම කවදාවත් පුරවන්න බැරි අඩුවක් උන්වහන්සේ ඉතුරු කරලා ගියා ඇත්තටම කියනවා නම් උන්වහන්සේකින් අහන්න හිතනවා ඇයි ඔබ වහන්සේ මේ තරම් ඉක්මනට අපිව මේ විදිහට මේ අතරමං කරලා ගියේ කියලා ඒ තරමට මේ හරීම ඉතාමන්ම මේ කනගාටුදායකයි උන්වහන්සේ කරපු සේවය මං හිතන්නේ පුරවන්න අපි කාටවත් පුළුවන් වෙයි කියලා විශේෂයෙන්ම ඒ ගමේ මිනිස්සුන්ට දරුවන්ට කරපු සේවය හැම වෙලාවෙම සියලුම දේකදී සියලුම ව්‍යසනවලදී කරපු දේවල් උන්වහන්සේට අපිට කවදාවත් අමතක කරන්න බෑ අපි මං හිතන්නේ ජනනාංශයේ දේශනා කරපු පරිදි සියලු දේ අනිත්‍යයි
උන්වහන්සේට නිවනේ දොරටු විවර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මම ඉතාමත්ම කනගාටුවේ ඒ කුරුණෑගල අස්වැද්දුම විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රියන්ති මුමුල්ලගේ මහත්මිය සිය ජීවිත කාලය ජනතාව වෙනුවෙන්ම කැප කළ ජාතියේ දේශයේ පිනට පහළ වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වෙනුවෙන් මේ මොහොතේ හඬා වැටෙන හදවත් අපමණයි තව බොහෝ කලක් ශාසනික සමාජීය මෙහෙවර ඉටු කරන්නට තිබියදී කිසිවෙක් නොසිතූ නොපැතූ මොහොතක හදිසියෙම සිදු වූ උන්වහන්සේගේ අපවත් වීම සියලු පෘථග්ජන මිනිසුන්ට දරා ගැනීමට අදහා ගැනීමට නොහැකි කාරණාවක් ඒ අවාසනාවන්ත සිදුවීම තේරුම් ගත නොහැකිව වික්ෂිප්ත මනසින් බොහෝ දිනක් මේ මොහොතේ සිටින්නේ කෙසේ වුවද ඇතිවීම නැතිවීම යන සනාතන බුද්ධ වචනය අප කාටත් පසක් කර දෙමින් මිනිසෙකු ලෙසින් ඉපිද මිනිසුන් වෙනුවෙන් කළ හැකි මහා කාර්යභාරය තම ජීවන ගමන් මග තුලින්ම අපට කියා දුන් පූජ්‍යපාද එලවිටිකම සෝමානන්ද ස්වාමින් වහන්සේ දැයින් සමුගෙන හමාරයි සෝබාධම පවා කම්පිතව බලා සිටින්නේ නිවන් පුරට වැඩි උන්වහන්සේ දෙස අදහාගත නොහැකිව වයඹ අපේකම වයඹටම කියා දුන් වයඹ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අචරාමර නිවන් සුව අත් වේවායි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඔබ වහන්සේ සමග නිරන්තරයෙන් සහයෝගයෙන් ගෞරවයෙන් කටයුතු කළ වයඹ රේඩියෝ අපේ කාර්ය මණ්ඩලය සැම එකම සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු අපේ හාමුදුරුවනි ඔබ වහන්සේට අජරාමර නිවන් සුබ අත් වේවා වයඹ හඬ ශෝකයට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සොදේශීය සේවා ශෝකයේද අපි එක් කරන්නෙමු some
සව සත සනසීවි මෙත් සිහිලෙන් සිත සනසී සත් සනසී මෙත් සිහිලෙන් සිත සනසී හනිකට දු
අනුපුත ඉල්ලා අහස පුරා බුදු රැස් මිදිනවා මහද පුරා සොම්නස ගෙන ඉනේවා අහස පුරා බුදු රැස් මිදිනවා මහද පුරා සොම්නස ගෙන ඉනේවා सदहम सिहिल कलाई
संसारे पशु पस आगमने यशोदरावत कंदुलिन ते मुने गिहि गेय हरदा गिय गमने मिंदम सुवंदिन एलिय करन्नत निरतुरु यन गमने वटिनु मेनवी यली लोब मित हिमि संदूने दम दिस मिन बैठी निवन मगट यन पार कियन्नत पुनरागमनय कल मनवी ससर सागरी अभी तू अंदुर हैर सत्वग दुख निवना करुणावे मित सिहिल को पई समीने संसारे पेंदी चेने हस दो अनियत भव देनुने हिमियनी ओबगे बुदु करुणावे सद हम सिहिल गलाए